මම කිව්වේ ඒ කියන්නේ ප්‍රසිද්ධියේ වේදිකාවල බැන අඬ ගහගත්තට එකතු වෙන්න ඕනි තැන එකතු වෙන්න පුළුවන් දේශපාලන පක්ෂ තුනට ඔබ කියන විදිහට ඔය තුනට අපි එහෙම ඒ රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වෙන්න අපි සූදානම් රට වෙනුවෙන් රටයි ජනතාව වෙනුවෙන් දැන් අපිට පෙනුනනේ අපිට ජනාධිපතිවරණයකට කලින් මහමැතිවරණයක් තියන්න ඉඩ තියෙනවද ඉඩදන් ඉඩකට මේ නීතිමය ව්‍යවස්ථාමය අවශ්‍ය හැකියාවක් තියෙනවා ඒ හැකියාව කරන්න නම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය කැමති වෙන්න ඕන කැමතිද ඒක මම දන්නේ නැහැ මම අපි වටේ යන්නේ නැතුව කෙලින්ම මාතෘකාවට ගියොත් ඇත්තටම ඔබ එනකොට කිව්වේ මේ පෙරලියක් කරන්න එනවා කියලා මොකක්ද මේ පෙරලිය කියන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද දැන් මේ වැඩසටහනට පැමිණීමත් එක්තරා විදිහක පෙරලියක් වශයෙන්ම මේ මට පෙරලියක් කරන්න බෑ හැබැයි ළඟදිම ජනතාවට අවස්ථාව ලැබෙනවා මේ රටේ යම්කිසි ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ඒ පෙරලියට තමුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීම කියන්නේ ළඟදිම ජනාධිපති මැතිවරණය හෝ ඊට පෙර යම් මැතිවරණයක් පවත්වල ජාතික මට්ටමේ මැතිවරණයක් පවත්වනවා ඒකෙදී පෙරලියක් ඇති වෙනවා ජනතාවට අවස්ථාව ලැබෙනවා ඉතින් ඒක ඉස්සරහට අපි දානවා ඇත්තටම අපේ පාක්ෂිකයන්ට වැඩිය මේ පෙරලිය බලාපොරොත්තු වුණේ විරුද්ධ පාක්ෂිකයෝ මම දැක්ක මාධ්‍යයේ නොඑක් විදිහේ ප්‍රකාශන කරනවා ඉතින් ඒ ප්‍රකාශන කෙසේ වෙතත් අපි සාමාන්‍යයෙන් බොහොම නිහඬව අපේ පාක්ෂය දැන් අපි පක්ෂ අනිත් පක්ෂයක බැලුවම ඉතාම ලාබාල පක්ෂයක් යන වයසින් කාලයේ දැන් සමහර පක්ෂ අවුරුදු 70 75 55 ඔය වගේ පක්ෂ අපි අවුරුදු 3-4ක් තුළදී අපි මුහුණ දීපු හැම මැතිවරණයක් තුනක් මුහුණ දුන්නා පළාත් පාලන මැතිවරණය ඊළඟට ජනාධිපතියක ඊළඟ පාර්ලිමේන්තුව ඒ සියල්ලෙන්ම අපි ජයගත්තා ඒ වගේම ලංකාවේ තනතුර අතහැරලා ගිය දල්ලි සෙන්නායක මහත්තය එක්තරා විදිහක හර්තාලයෙන් පස්සේ තනතුර අතහැරලා ගියා මං හිතන්නේ අපේ පක්ෂයේ අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා තනතුර අතහැරලා ඒ තනතුර දැන් දල්ලි සෙන්නායක මහත්තයා තනතුර අතහැරලා යනකොට සර් ජෝන් කොතලාවල් තමුන්ගේ පක්ෂ කෙනෙක්ට බාර දීලා ගියේ නමුත් ගෝඨාභය ජනාධිපතිතුමා එහෙම නෙවෙයි මේ අපේ කැබිනට් එකත් විසිරුවලා ගරු අගමැතිතුමා මහින්ද ජනාධිපතිතුමා මම ඇතුළු සියලු දෙනාට මේවත් වෙන්න කියලා ඒවත් වුණාට පස්සේ මේ එතනයි පෙරලිය ඇති වුණේ ඉතින් නැවත පෙරලිය එනවා නම් පෙරලිය ඇති කරන්න තියෙන නැවත අපේ ජනතාව මතය ඉස්මතු කරලා ජනතාවගේ තීන්දුව එහෙම විවිධ විදිහේ ක්‍රමවේදයන් වලින් يعني ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදකින් තොරව වෙනස් කිරීමේ නොකරන්න මේ රට ඇතුළු මුළු ලෝකෙම ඇති වෙන්නේ විය යුතුයි කියන මතේ මම ඉන්නේ. දැන් හංගන්න දෙයක් නැහැනේ ආණ්ඩු කරන පක්ෂයේ නිර්මාතෘවරයා ඔබ. ඔබ තමයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ මෙහෙවන්. මේ ඔබ දන්නව මොකක්ද එන්න පුළුවන් මැතිවරණය කියලා. නෑ ඒක එහෙම ඇත්තටම මම හුඟක් ඔය මාධ්‍යයෙන් කියනවා මම සාකච්ඡා කරයි කියලා. මං ජනාධිපතිතුමා එක්ක නම් ඒ ගැන කිසිම සාකච්ඡාවක් කරේ නෑ. නීතියානුකූල ව්‍යවස්ථානුකූලව පවත්වන්න පුළුවන් ජනාධිපති මැතිවරණයට ඒ නිශ්චිත දින වකවානු තියෙනවා. ඒක පවත්වන්න තුළ. හැබැයි ඒ අතර රජයකට අවශ්‍ය නම් ඉඩ ඉස්සෙල්ලා වෙන මහමැතිවරණය ඕ වෙන මැතිවරණයක් පවත්වන්න පුළුවන්. ඒකෙදී අපි පක්ෂයක් ඇටියට මම වගේ තාම තීන්දුවක් අරගෙන නැහැ. නමුත් ඉතින් විවිධ මත තියෙනවා. මේ ජනාධිපති මැතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ හොඳයි කියලා. හැබැයි ඒක පෞද්ගලිකව මම ප්‍රකාශ කළා නැහැ. පක්ෂයක් ඇටියට අපි තීන්දුවක් අරගෙන නැහැ. පෞද්ගලිකව ඔබේ අදහස මොකක්ද? මගේ අදහස නම් ජනාධිපති මැතිවරණයකට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවොත් මෙතෙක් ඉතිහාසයේ අනුව ඒක ජනතාව යථාර්ථවාදීව තියෙන පෙනුම පේන්නේ නැහැ. මොකද ජනාධිපති මැතිවරණය එක ඡන්දකින් හරි දින්න පක්ෂයට වැඩි බලයක්
අසීමිත බලයක් ඉන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය හොඳ නැහැ කියලා මම හිතනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලා ජනාධිපති මැතිවරණයෙන් බලපෑමක් ඇති නොවන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් එතනදී කොහොම තුනාත්මක පාර්ලිමේන්තුවක් ඇති වෙයි. කියලා. එතකොට ඒ කියන්නේ කිසිම කෙනෙක් හොදලා යන්නේ නැහැ කිසිම කෙනෙක් නැති වෙන්නේ. එහෙම දැන් අනුපාත ඒකවා කියලානේ අනුපාත ක්‍රමය ඇති කරේ එදා. හැබැයි ඒකත් නිෂ්ඵල බව පෙන්වන්නේ අපි අපි ගිය ඡන්දේ ජනාධිපති වෙන්නේ පස්සේ විවිධ හේතු නිසා කල් ගියා. කොවිඩ් එක හන්දා කල් ගියලා අපි තිබුවම 3-2 බලයක් ආවා. අසීමිත බලයක්. එහෙම බලයක් දීම සුදුසුද කියලා මම කල්පනා කළ යුතුයි ජනතාව. එහෙම එහෙම පාර්ලිමේන්තු මැතිවරණයේ ඉස්සෙල්ලා આવුත් එහෙම එන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ දැන් 3-2 ගත්ත එක ඔබ එහෙම හොඳ නැහැ කියලාද ඔය කියන්නේ? දැන් 3-2 ඇයි ජනාධිපතිකමයි ඔක්කොම එක තැනකට එක ගොනු වෙනවා නම් හොඳ නැහැ කියලා මතයක් ඇති වෙලා තියෙන රටේ. ඔබේ පක්ෂනේ දින්නේ. ඔව් විදියා ඒක තමයි ඒක තමයි අපි අල්ලම්බර වෙනවා. සතුටු වුණා දැන් නමුත් ජනතාව කියන්නේ එහෙම වැඩි ඕනේ නැත්තේ බලයක්. එතකොට සමහර විට සීමිත බලයක් හිමි වූ තැනක ප්‍රජාතන්ත්‍රවාදයේ අසීමිත බලයක් ඇති වුණාම කොයිතරම් හොඳ. ඔබ ඔය කියන්නේ ජනතාවගේ අදහසද ඔබේ අදහස නෙමෙයිද ඒක? නෑ මගේ අදහස මම දැකලා තියෙන ඉතිහාසෙ කිව්වම රජ කෙනෙක් වුණත් ඉතාම හොඳ දැහැමි රජවරු පවා රාජ්‍යයන් බිඳ වැටලා තියෙනවා මේ අසීමිත බලයක් ඒ අධිරාජ්‍යවාදී අධිරාජ්‍යයට ඇති වුණා. එහෙම චෙක් ඇන් බැලන්ස් එකක් තියෙන්න ඕන. විශේෂයෙන්ම දෙනෙක් කතා කරනවා විවිධ රටවල්. ඉතින් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ඒ ජනතාව දෙල. ඉතින් ඒක මම උත්තර දෙන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයක්ද වඩා සුදුසු ජනාධිපති මැතිවරණයක්ද රටකට කියන එක. ජනාධිපති මැතිවරණය පැවැත්වුවට පස්සේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සම්පූර්ණ ජනතා අපේක්ෂාවන් ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට පොඩි ප්‍රාදේශ සභා ඡන්දයක් උනත් තිබුවත් ඊට පස්සේ අපි හැම ප්‍රාදේශ සභාවක්ම දිනනවා. ඒ තියෙන අපි ජනාධිපති මම හිතන්නේ දිනනයි කියලා. ඒ දින්නම ඊට පස්සේ තියෙන පාර්ලිමේන්තුවත් අපි දිනනවා ප්‍රාදේශ සභා ටිකක් දිනනවා කොහොම දින්නම. එතකොට සමහර විට ප්‍රජාතන්ත්‍රවාදීව තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව නැති වෙලා ඉතින් ඔය අරගල වගේ ඒවට යන්න ඉඩ තියෙනවා. ඒකද රාජපක්ෂ මහත්තයා දැන් මේ රැල්ල වෙනස් කරන්න ඔබ නිර්මාණය කරන කතාවක්ද ඒක? නෑ එහෙමම නෙවෙයි. රැල්ලක් අපිට ඒ කියන්නේ අපි මෙහෙම කෙලින් කතා කරමුකෝ. ජනාධිපතිවරණයක් තිබ්බොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආවාසි. ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා බලේ උරගා බලලා ඊටකට ජනාධිපතිවරණයකට යමු වගේ අදහසකද ඔබ ඉන්නේ? ඒක වන්දනේ. දැන් ඔය රැල්ල කියන එක අනිත් පැත්තෙන් කිව්වොත් ඔය රැල්ල කියන වචනේ අර්ථාන් ගුණ රැල්ලක් ආවොත් ආපහු යනවනේ. අපි දන්නේ රැල්ල මුහුදු රැල්ලනේ. ඒ රැල්ලක් ආව විගස ආපහු යනවා. එහෙම හන්දා ඒක එතරම් සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. නමුත් ඔබ තුමා කියන එකේ යම් කිසි සත්‍යතාවයකුත් තියෙනවා. පක්ෂයක් ඇටියට අපි හැමතිස්සෙම බලන්නේ තමුන්ගේ වාසිය. ඒ පක්ෂයේ නිර්මාත්වල හැටියට මේ මැතිවරණය මෙහෙවුවොත් අපි පරදින්න මෙහෙවන්නේ නැහැ, දිනන්න මෙහෙවන්නේ. මම මෙතනදී කියන්න ඕන මෙහෙම එකක්. අද සංවිධාන දිවයින පුලාම සංවිධාන ජාලයක් තියෙන මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා මම හිතන විදිහට. එකක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව අපේ පක්ෂය, ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ. ඒ තමයි සංවිධාන ජාලවලින් තියෙන. ඊළඟ ජනබලය තියෙන පක්ෂ දෙකක් තියෙනවා. එකක් සජපේ, අනිත් එක අපි. ඒතොර මේ සංවිධාන ජාලය තියෙන, ජනබලයක් තියෙන මේ දෙකම තියෙන පක්ෂය තියෙන්නේ පොහොට්ටුව. ඒ අතර වැඩිම හොඳම ජනාධිපති දුරේ මේ රටේ පාලනය බාරගත හැකි පුද්ගලයා කියලා මම විශ්වාස කරන එක්කෙනා ඉන්නේ මේ පක්ෂයට. ජනබලයකුත් නැහැ, සංවිධාන බලයකුත් නැහැ. ඉතින් එතකොට මේ දැන් මේ තුන සාමාන්‍යයෙන් රටක ජනාධිපති මැතිවරණයකදී ප්‍රධාන සාධක තුනක් තියෙනවා. එකක් සංවිධාන ජාලය. සංවිධාන ජාලයක් රට පුරා නැත්තම්
මැතිවරණයක් මෙහෙවන්න බෑ. ඔබ කියන්නේ එහෙම පක්ෂ දෙකයි. දෙකයි. එකක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ. ඔව්. ජාතික ජන බලවේගය. ඔව්. ඊළඟට ජනබලයක් ඒ වගේම දිනන්න නම් ජනබලයක් තියෙනවා. ඒ ජනබලය තියෙන්නේ ජාති සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඊළඟට ඉන්න ඕන හොඳ අපේක්ෂකයෙක්. ඒකට මාලිමාව ඇතුළත් වෙන්නේ නැහැ. ජනබලයක් නැහැ. මම හිතන්නේ නැහැ ඉතින් ඔය වගේ සෙනඟ රැසීම් වලට මං දැක්කා. ඔබ කඩුවගේ ඡන්ද වෙලාවෙත් මම JR වි ඡන්ද ඉල්ලනකොට විජේවීරත් ඉල්ලුවා. හැබැයි විජේවීරට 273,000 ගානක් හම්බුනේ. හැබැයි රැසීම් වලින් බැලුවොත් ඒ අර දෙන්නට වැඩිය රැසීම් වල හිටියා. ඒකෙන් ජනබලය ගම්වල බැලුවොත් අපි දන්නවා කවුරුත් අවංගව ජනබලයක් උන්ට නැහැ. හැබැයි සංවිධාන ව්‍යුහයක් හොඳට මේ මම දැකලා තියෙනවා. ඒ අපි පුංචි කාලෙත් 70 ගානේදී කිව්වේ මුළු ලංකාවෙ මේක රැට පෝස්ටර් ගන්න පුළුවන් JVP එකට විතරයි කියලා. ඒක ඇත්ත. ඇත්තිය හොඳ සංවිධාන ජාලයක් තිබුණා. එදා ඉඳලා පටන් ගත්ත දවසේ ඉඳලා. ඒ වගේ අපි ඒ කට්ටියකෙනුත් ආදර්ශ අරගෙන තමයි අපේ පක්ෂය ගොඩනැගුවේ. ඒකන්ද අපිටත් සංවිධාන අද ග්‍රාම සේවක වසන් හැම එකේම ශාඛා සමිතියක් පිහිටවන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට. ඒක තියෙනවා. ඒවයි අනුපාඩු. ඔබ කියන විදිහට අර කරුණු කාරණා දෙකම ඉෂ්ට වෙන එකම පක්ෂය ඔබේ පක්ෂය. පක්ෂයේ. ඉතින් තුන්වෙනි එකකුත් තියෙනවා මම කියන්නේ. ඔව්. තුන්වෙනි එක තමයි හොඳ රට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක් වෙන්න ඕන. නැත්තම් අපි ගියමුකෝ අපිට. එහෙම එකක් උනේ නෑනේ. ඒ දෙකම තිබිලා දිනලා අපිට මේ රට ගෙනියන්න බැරි වුණා. තුන්වෙනි කාරණේ ඔබේ පක්ෂයෙන් ඉෂ්ට වෙලා නැහැ. ඒක තියෙන්නේ මේ දෙකම නැති UMP එකට. ඒ කියන්නේ ඒකට සංවිධාන ජාලයකුත් නැහැ, ජනබලයකුත් නැහැ. හැබැයි හොඳ අපේක්ෂකෙක්, ඒ කියන්නේ රට ගෙනියන්න පුළුවන් නම කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. ඒකට මේ තුනම එකතු කරගන්න තමයි මගේ නම් බලාපොරොත්තුව. මේ තුනම එකතු වුණොත් තමයි රටට යහපතක් වෙන්නේ. ඒ කියන්නේ දැන් කාරණාව පැහැදිලිලි කැලින් කතා කළොත් දෙකක් ඔබ ගාව තියෙනවා, එකක් වෙනතනක තියෙනවා ඔබ කියන කරුණවලින්. එතකොට ඔබ සූදානම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සද්ධාන ගත වෙයි. නෑ, එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි සංගත ගත වෙයි. මම කියන්නේ නෑ, මං කියන්නේ මේ රටට යහපතක් වෙන්න කරුණු තුනම සම්පූර්ණ වෙන්න ඕනි. සම්පූර්ණ වුණොත් තමයි හොඳ කියලා. අපැලීනේ කතාව. කරුණු තුනෙන් දෙකක් ඔබ ගාව, එකක් UMP එකේ. එහෙම ඉතින් දෙගොල්ල එකතු වුණාම කරුණු තුන සම්පූර්ණයි. නේද? අනික් කට්ටියත් අතරින්න බෑනේ. අනික් කට්ටියත් එකතු වෙන්න මේකේ. අනික් කට්ටිය කිව්වා. يعني දෙකත් එකතු වුණොත් තමයි හොඳ. කරුණු දෙකක් ඔබ ගාව තියෙනවානේ ඔබ කියන විදිහට. නෑ. අපි ආත්මාත්මාමි වෙන්න හොඳ නෑ. අනිත් එක කිව්වේ කවුද? සජබේ සහ ජාතික ජන බලවේගය. වෙන්න බැරි. කමන්නෑ මොකද මේ එකටම හිටපු පිරිස්නේ. ඔය එක නායකයා යටතේ හිටපු කට්ටිය ඊළඟට ජනතා විමුක්ති පෙරමුණත් අපේ ආණ්ඩුව ඇමතිකමුත් කරලා තියෙන චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඊළඟට යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරී ඒ බලයටපත් කිරීමේ කට්ටිය අපිවත් බලයටපත් කිරීම මහන්සි වුණා. ඒකට ඒ කට්ටියවත් දෙගොල්ල එක අතර වැඩ කරන්න පුළුවන්. ඉතින් මගේ නම් අදහස අපි තුන්ගොල්ලම එකතු වෙලා මේ වෙලාවේ යම්කිසි යුතුකමක් රට වෙනුවෙන් කරමු. අපිට පුළුවන්කම තිබුණා නම් අපේ තනතුරු අතහැරලා අපි දින ජයග්‍රහණ අතහැරලා රට වෙනුවෙන් දන්නෝනේ වෙලාවේ තිබිච්ච තත්ත්වයේ පොඩ වෙනස් වුණානේ. ඒ පරිත්‍යාග කරන්න අපිට හැකියාව ලැබුණා නම් අපිට ඒ පරිත්‍යාග කරා වගේ තව පරිත්‍යාග කරන්න අපි සූදානම්. හැබැයි ඒ පරිත්‍යාග වලට නැවත ප්‍රතිඵල අපිට ලැබුණ නැති වුණත් අපි කලකිරෙන්නේ නැහැ. අපි අපේ යුතුකම ඉෂ්ට කරා. ජනතාව අපිව ඵලයටපත් කරා. අපි ඔබේව කරා, උපම කරලා අපි හැබැයි රැක ගන්න අපිට බැරි වුණා. ඒක යුතුකම කරගන්න බැරි වුණා. ඒ බැරි වුණාම අපි මේ කරේ අපේ පර්ණකෝත්තර අතහැරලා ඒක කරා. ඉතින් දැන් කරයි කියලා අපි සතුටු වෙනවා. දැන් ඔය තුනම එකතු කරගන්න මොකද දැන් කරලා තියෙන්නේ? මොකක් හරි පියවරක් තියලා තියෙනවද? ඒක කියන්න බෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් මගුලක් ජෝඩුවක් ජෝඩු කරන්නත් කපු මහත්තයෙක් ඕන්නේ. කවුරු හරි එක්කෙනෙක් මැදිහත් වෙලා ඒක කරන්න ඕන. අපිටම ඉන්නවද දැන් කපු එක? එහෙම කපු එක ඉන්නවද මත් දන්නේ නැහැ. ඒ කපුම කළ යුතු දෙයක්. මගේ අවංග මේ මම කියන්නේ අවංගව අදහසක්. නැත්තම් අපි සූදානම් ඡන්දවලට ගිහිල්ලා මූණ දීලා ඒ ඡන්දෙකදී අපි ජයග්‍රහණය කරවන්නත් සූදානම්. ඒ ඊටත් ඕන තනියම යන්නත් පුළුවන්. බයක් නැහැ. නෑ, ඒක අපි කරනවා තනියෙන් තමයි. මට මතකයි අපේ ප්‍රාදේශ සභා ඡන්දේන වෙලාවේ අපේ
අපි පක්ෂේ ගොඩනගලා තිබුණා. ඒත් අපේ නායකයෝ විපක්ෂේ ඒකබද්ධ විපක්ෂයේ සියලු දෙනා මට මතකයි මහින්ද ජනාධිපතිතුමා ඉදිරියේදී උඹ දෙනෙක් කිව්වා නෑ මේ වෙලාවේ අපි එකතු වෙලා යමු කියලා. හැබැයි ඒකෙදී මම පැහැදිලි කිව්වා අද අපි එක නොහිටියත් මම කියන්න ඕන කුමාවෙල් ගම්මැතිතුමා එම එක ස්ථාවරගෙට අපි නෑ අපි මුහුණ දෙමු තනියෙන් අපේ ශක්තිය පෙන්වන්න ප්‍රාදේශීය සභාවල. ඒ වගේම අපි තනියෙන් මුහුණ දුන්නා. සමහරු ඊට පස්සේ අර විරුද්ධ වෙච්ච කට්ටියත් අපිත් එක්ක එකතු වුණා. ඊට පස්සේ අපි මුහුණ දීලා ජයග්‍රහණය කරා. ඊට පස්සේ ජනාධිපති මැතිවරණයත් එහෙමයි. අපි එක්ක එදා යහපාලන ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් අපි එකතු වුණා. එකතු වෙලා ඒ කට්ටිය ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට නාම යෝජනාක් දීලා ඒ කට්ටිය ජයග්‍රහණ කරා. ඇමතිකක් දුන්නා. ඒ කන්දා ඉදි ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුවේ සියලු දෙනාට ජනාධිපති දුරේ හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් තරංගරේ ඔය උඟක් කට්ටිය අමතකයි පොට්ටුවේ තරංගරා ජනතාව ඒක අනුමත කළා. එතුමා පළවෙනියම කරා පොළොන්නරු. ඒ වෙලාවේ අපේ ඇතුලේ කට්ටිය කිව්වා නෑ නෑ දෙන්න එපා ඔයාට ඔයා නේද ඔයාව හිරේ දැම්මේ ඔයාව පාරේ හිටනවායි කිව්වේ. ඒක හන්ද එහෙම කිව්වේ. ඉතින් ඒ වුණාට අපි එහෙම වෛරයක් ක්‍රෝධයක් නැහැ. ඉතින් අපි දේශපාලනේ ඉතර නෙවෙයි පෞද්ගලිකවත් අපේ සදාකාලික මිතුරොත් නෑ හතුරොත් නෑ. අපි ඒක හන්ද දැන් අපි පරද්දපුර අනිල් වික්‍රමසිංහ මහත්තයාද අපි ජනාධිපතිකම ඒකනේ මම මේ කල්පනා කළේ. දැන් මිනිස්සු හිතන් ඉන්න ඔබ තුමාලා තරහයි. මොකද එක පැත්තක් ආවම කියන අපි හොරුවල්ලටවා අපි හිරේ දාටවා අපි මේවා වහනවා යන්න දෙන්නේ නැහැ එහෙම කියලා. දැන් ඔබතුමාලා වේදිකාවලට නැග්ගාම එහෙම කියනවා. හැබැයි එකතු වෙන්න ඕනේ තැන එකතු වෙනවනේ. මම පෞද්ගලිකව නම් කියන්නේ නැහැ කිසිම දවසක කවුරක්වත්. මං කිය ඔබතුමා නෙමෙයි හිරේ දානවායි කියලා. හැබැයි යම් කිසි නීතිමය තත්ත්වයක් තියෙනවා නම් ඕන දඩුවක් දිය යුතු නම් ඒ දඩුවක් දෙන්න ඕන. ඒකට මූණ දෙන්නත් ඕන. මේක අදීය නෙවෙයි මට මතකයි රොටි මෙල් මහත්තයව මේව ගරාමෙන් ගරද්දී ඉඳලා මෙහෙ නඩු දැම්මා. ඒ බාර ගාමිණී දිසානායක මහත්තයට විරුද්ධව මොසාඩ් කොමිෂන් එක ප්‍රේමදාස් මහත්තය දැම්මා. ඒ වගේ විටින් විට බලයට පත් වෙන කට්ටිය මට කරපු ඒවා මම නම් කියන්නේ මේ පලි ගැනීම සදා කරන්නේ ඒව නම් ඒව නැවැත්තිය යුතුයි. මම කිව්වේ ඒ කියන්නේ ප්‍රසිද්ධියේ වේදිකාවල බැන අඳ ගහගත්තට එකතු වෙන්න ඕනි තැන එකතු වෙන්න පුළුවන් දේශපාලන පක්ෂ තුනට. ඔබ කියන විදිහට තුනට අපි එහෙම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වෙන්න අපි සූදානම්. රට වෙනුවෙන් රටයි ජනතාව වෙනුවෙන් දැන් අපිට පෙනුනනේ අපිට දන්නෝනේ එදා අපි අරගලය වෙලාවේ අපි තාම අපි රටත් ජනතාවත් අසරණ වෙලා තීච්ච වෙලාවක අපි ආරාධනා කරපු හැමෝටම විරුද්ධ යෝජනා අදින විරුද්ධ පක්ෂයට ආරාධනා කරන්න කියලා අපිට බහුතරය තිබුණා. විරුද්ධ පක්ෂයේ සමාරුව ඇවුවා අපි ආණ්ඩුව අපි බාරගත්තට අපිට ඡන්ද ලැබෙයිද පාර්ලිමේන්තුවේ බහු. ඉතින් අපි ඒ වෙලාවේ ජනාධිපතිතුමාට පැහැදිලිව කිව්වා අපි කවුරුව ඔබතුමාලා පත් කරත් ඔහුගේ ආණ්ඩුවට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා ආණ්ඩුව ගෙනියන්න. දැන් ඇත්තටම සමහර ප්‍රතිපත්ති අපි කැමති නැහැ. අපි ඒ ගැන පොඩ්ඩක් පස්සර ගිහිල්ලා කතා කරමු. දැන් අපි මාතෘකාවේ ඇතුළේ හිටියොත් ජනාධිපතිවරණයකට කලින් මහමැතිවරණයක් තියන්න ඉඩ තියෙනවද? ඉඩකඩ නීතිමය විවස්ථාමය අවශ්‍ය හැකියාවක් තියෙනවා. ඒ හැකියාව කරන්න නම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය කැමති වෙන්න ඕන. කැමතිද? ඒක මම දන්නේ නැහැ. ඔබේ පක්ෂයේ බහුතරයෙන් පක්ෂයක් හැදින මං කිව්වනේ තීන්දුවක් අරගෙන නැහැ කියලා. දැන් මම මේ අද ඔබතුමා එක්ක සාකච්ඡා කරාට අපේ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදීවත් මේක මතු වෙලා නැහැ. මේ ඔබේ අදහස. මං මේ ඔබ කිව්වේ මගේ අදහස. මේ කළා මම ජනාධිපතිතුමා හමුණා. මම ජනාධිපතිත් එක්ක ඒ වෙලාවත් එතුමා එක්කවත් මේක සාකච්ඡා කරේ නැහැ. හැබැයි මම කියන්නේ මේ රටේ ස්ථාවර රජයක් කියන න්‍යාය දැන් ඒක නරක පැත්තට ගිහිල්ලා තියෙනවා. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 77 දී ජයරජවර්ධන මහත්තයා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වලා දෙද්දී කිව්වේ අපිට ආර්ථිකය දියුණු කරන්න ස්ථාවර රජයක් තියෙන්න ඕන. අන්ත විධායකයක් තියෙන්න ඕන කියන එකයි. ඒක දැන් ඒක අනිත් පැත්ත මතවාදයක් ඇවිල්ලා තියෙනවා. නෑ එහෙම එකක් ඕනේ නෑ. ටිකක්
යම් කිසි මේ පාලනයක් ඇති වෙන විදිහට බැලන්ස් කරලා තියාගත්තොත් හොඳයි කියලා. එහෙම නම් අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයකට පස්සේ තිබුවොත් එහෙම පාර්ලිමේන්තුවක් එන්නේ නැහැ. පළාත් පාලන ආයතනයක් වලත් බලය සම්පූර්ණයෙන් එක පැත්තකට යනවා. ඉතිහාසයේ වෙච්ච එක මේ රටේ හැටි. ඉතින් එහෙමනම් ජනාධිපති මැතිවරණයේදී එකපක් කියන්නේ පුද්ගලයෝ දෙන්නේ තුන් දෙනෙක් මේක තරඟ වදින්න. හතර දෙනෙක් පස් දෙනෙක් එක්කලා. ඒක ඡන්ද දෙකින් හරි දින්නොත් එයා දිනුම්. 152ක් ගන්න ඕන ඒක හරි. ඒක අනුව ඉතින් හැබැයි පාර්ලිමේන්තුවේදී එහෙම නැහැ. 112 තිවිත තැන් තියෙනවා. 113 සම්පූර්ණ නොවෙලත් පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙනවා. මහ මැතිවරණයකට යනවනම් ජුනිද ජූලිද? මන් දන්නේ ඉතින් ඒක මුලින්ම විසුරුවන දිනේ තීන්දුව කරන්න ඕනේ. දේශන දිනේ තීන්දුව කරන්න දැන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවට පුළුවන් බහුතරයෙන් විසුරව ගන්න. මේ දෙක යෝජනා සම්මතයේ. යෝජනා සම්මතයේ මේ දෙක ගෙරින්ට පස්සේ මැතිවරණ කොමිෂන දින නියම කරන්න ඕනේ. ඉතින් ඒක මම නම් කියන්නේ ජනාධිපති මැතිවරණය කල් දැමීමේ වැඩ පිළිවෙලක් හැටියට කරන්න බෑ.